යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවබර සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අරුණෝදේ හිරු උදා වෙලා අද හවසට හිරු බැහැගෙන යනවා. කාලය පිළිබඳ හැඟීමක් ගන්න අපට තියෙන ළඟම සාක්ෂිය තමයි ඒක. මේ විදිහට කාලය ගෙවිලා ගිහිල්ලා 2021 වසරෙන් අපි 2022 නව වසරට පා තබලා තිබෙන්නේ. කාලය කොයිතරම් ඉක්මනට අප අතරින් ගෙවිලා යනවද කියන කාරණාවත් අපිට පැහැදිලි වෙනවා. මේ නව වසරක් උදා වෙනවත් එක්ක අපි ගාව තිබෙන බොහෝ දේවල් පිළිබඳ නවතාවෙන් යුතුව හිතන්න නැත්නම් අලුත් බවකින් හිතන්න අපි කටයුතු කරනවා. ඒ අලුත් බව හොඳයි. අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපි අවට තිබෙන භෞතික දේවල් අලුත් කරගන්න. ඒ අලුත් බවත් වැදගත්. හැබැයි ඊටත් වඩා වැදගත් වෙන්නේ අපේ ඇතුළාන්තය අලුත් කරගන්න එක. ඉතින් ඔබේ ආධ්‍යාත්මය අලුත් වෙන නව වසරකට සුබ ප්‍රාර්ථනා එක් කරමින් අපි සිකුරාදා පිනිවියන මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. පිනිවියන ජීවිතයේ අපේ බොහෝ බලාපොරොත්තු අතර හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න එක ඉතාම වටිනවා. දරුවෙක්ගේ කාලය තුළ දරුවෙක් නිසි කලට නිසි වයසට ඔවුන්ගේ අධ්‍යාපනික කඩයිම් ජයගත්තොත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් පහුගිය කාලවකවානුවත් එක්ක අපි කතාබහ කරද්දී ඒ පිළිබඳව හැරිලා බලද්දී දරුවන්ට පාසල් අධ්‍යාපනය නිසි ලෙසම කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඒත් මේ වෙද්දී එළඹෙන සඳුදා දිනේ සිට නැවතත් සුපුරුදු විදිහට සාමාන්‍ය පරිදි පාසල් කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලබා දීලා තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දරුවන්ට වගේම දෙමව්පියන්ට වැදගත් වෙන කරුණු කාරණා ටිකක් තමයි අද දවසේ පිනිවියනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කළා රිජ්වේ ආර්යා ළමාරෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඒ වගේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ගරු ලේකම් චන්නද සිල්වා වෛද්‍යතුමන්ට වෛද්‍යතුමා සුබ දෑසනක්. අයිබෝ සුබ දෑසනක්. වෛද්‍යතුමනි දැන් අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ විශේෂයෙන්ම ලැබෙන සඳුදා නව සාමාන්‍යකරණයේ යටතේ පාසල් ආරම්භ කිරීම සිදු වෙනවා. ඒත් තවමත් දෙමව්පියන් තුල කිසියම් චකිතයක් තිබෙනවා Tamanගේ දරුවෝ පාසලට යවනවද කියන කාරණාව පිළිබඳ. ඔබට මේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට කොහොමද යන හිතෙන්නේ? ඔව් පළවෙනි දේ තමයි දරුවන්ගේ පැත්තෙන් බැලුවොතින් මේ විශාල ජයග්‍රහණය. අපි දන්නවා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට දරුවන්ට අවකාශ ලැබුණේ නැහැ. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා වරින් වර පාසල් වසා දැමීම සිදු වුණා. සහ වරින් වර පාසල් නැවත විවෘත කරත් අධීර වශයෙන් තමයි විවෘත කරන්න හම්බුනේ. සහ ද සීලු දරුවන්ට එකවර පාසලට පැමිණීමේ අවස්ථාව උදා වුණේ නැහැ. මේ තින යම්කිසි කොරෝනා රෝග ව්‍යාප්ති සම්බන්ධව තිබිච්ච ගැටලු නිසා. නමුත් 10වෙනිදා සිට නැවත සීලු දරුවන්ට සාමාන්‍ය පරිදි සෑම ශ්‍රේණියකම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. මේ අතර වශයෙන්ම ගත්තොත් විශාල ජයග්‍රහණයක්. පළවෙනිදී අපි අවධාරණය කරන්න ඕන අපි හැමදෙනාම දන්න පරිදි පාසල කියන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ස්ථානය ප්‍රමාණක් නෙවෙයි. අපි දන්නවා අධ්‍යාපනය ලබා දෙන දරුවන්ට විෂය දැනුම ලබා දෙන ස්ථානය තමයි. නමුත් ඊට අමතරව දරුවන්ට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගන්න විශේෂයෙන්ම ඔවුන්ගේ වර්ධනයට සංවර්ධනයට මානසික වර්ධනයට කායික වර්ධනයට සමාජීය මානසික මේ සියලු දේවල් වලට අදාළව කරුණු රෙක්‍රස් කරගන්න නිවසට අමතරව තියෙන ප්‍රධානම ස්ථානය. එම නිසා යම් කිසි ආකාරකින් අපි ඔන්ලයින් ක්‍රම හෝ වෙනත් මාර්ග මගින් අධ්‍යාපන කටයුතු සමහර විට දරුවන්ගේ සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්. නමුත් එය සිදු වෙන්නේ නැහැ සාමාන්‍ය පාසල වගේ. නමුත් එවැනි දේවල් කරගත්තත් අර අතිරේක දේවල් පාසල් ලැබෙන වෙනත් සියලු වාසිසහගත තත්වයන් පාසලට යන්න මොන ලබා ගන්න. එම නිසා පාසල් විවෘත කිරීම සහ දරුවන් සාමාන්‍ය පරිදි පාසල් යැවීම කියන එක දරුවන්ගේ අනාගතයට, ඒ කියන්නේ රටේ අනාගතයට ඉතාම වැදගත් කාරණාවක්. එහිදී දැන් දෙමව්පියන් තියෙන කුකුස තමයි නැවත මේ පාසල් පටන් ගැනීම සමග දරුවන් මේ සමාජයට මුසුවීම සමග ඔවුන්ගේ සංචරණය වැඩි වීම සමග මේ රෝග තත්ත්වයේ බෝ වීමක් වෙන්න පුළුවන්ද සහ එමගින් නැවත දරුවන්ට අනර්ථයක් වෙන්න පුළුවන්ද කියන එක. මේ සම්බන්ධව ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ලෝකයේත් මේ සම්බන්ධව විවිධ කතිකාවන් ඇති වුණා. ඒ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ සිදු වුණා සහ විවිධ අධ්‍යන කටයුතු සිදු වුණා. දැන් අපි දන්නවා මේ තත්ත්වය දැනට තිබෙන ලෝකයේ තිබෙන ඒ සියලු පරීක්ෂණ දත්ත සහ සියලු දේවල් සහ විශේෂයෙන්ම නැවත නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ ඔවුන් මගින් නිකුත් කරපු ප්‍රකාශනත් එක්කත් බැලුවාම පාසල් විවෘත කිරීම කියන සාධකය මේ රෝගය
පැතිරීම උත්සන්න වීමට බලපාන ප්‍රධාන සාධකයක් නෙවෙයි. එයින් අදහස් කරන්නේ ඇත්තටම ඊටාම ආරක්ෂාකාරීව දරුවන් සාමාන්‍ය පරිදි පාසල් යවන්න පුළුවන්. එහිදී බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි කුඩා දරුවන් අතර දරුවෙක්ගේ දරුවෙක්ට මේ රෝගය බෝ වීම තියෙන හැකියාව ඊටාම අඩුයි. ඒ නැති කියලා කියන්නේ නැහැ. නමුත් වැඩිහිටියෙක්ට සාපේක්ෂව ඊට අඩුයි. මොකද දරුවන් රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය අඩුයි. ඔවුන්ගෙන් පරිසරයට වෛරසෙ මුදාහරණ ප්‍රමාණය අඩුයි සහ වෙනත් දරුවෙකුට ඒ ශරීරගත වුණත් රෝගය ඇතිවීමට තියෙන හැකියාව අඩු වෙන මේ සියලු සාධක නිසා පාසල තුලදී පන්ති කාමරය ඇතුළතදී දරුවෙක්ගෙන් දරුවෙක්ට රෝගයේ පැතිරියාම සහ එමගින් පාසල් ආශ්‍රිතව ක්ලස්ටර්ස් පොකුරු බෝ වීම ඇතිවීම හැකියාව ඊටාම අවමයි. දෙවෙනි කාරණේ තමයි යම්කිසි හේතුවකින් වැරදිලාවත් දරුවෙක්ට මේ රෝගය සෑදුනත් ඒ වාසනාවන්ත තත්ත්වයක් සංකූලතා ඇතිවීම සහ විශේෂයෙන්ම ජීවිත හානිය ඇතිවීම හැකියාව ඉතාම අවමයි. එම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන කණ්ඩායම තමයි විශේෂයෙන්ම දම්කිසි සංජානනීය ආබාධ විශේෂ සංකූලතා තිබෙන දරුවන් සහ වෙනත් අතුරු ආබාධ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගන්න දරුවන් විශේෂයෙන්ම වැඩිහිටි දරුවන් අවුරුදු 12 සහ 19 අතර කාණ්ඩයේ දරුවන්ට මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඒ එන්නත් ලබා දීම සිදු කළා දෙවනි මාත්‍රාවත් ලබා දීම සිදු කළා සම්පූර්ණ කළා තිරු නිසා එවැනි දරුවන්ටත් මෙහිදී විශේෂ දෙමාපියන් කලබලීමක් අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය ප්‍රතිශක්ති කරන මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. මෙන්න මේ සියලු කාරණා ගැන සැලකුවාම දරුවෙක් පාසලට යවීම මේ අවස්ථාවේදී බය විය යුතු කාරණයක් නෙවෙයි. පාසල කියලා කියන්නේ අධ්‍යාපනික කඩේම් ජය ගන්න තැනක් පමණක්ම නෙමෙයි. දරුවෙකුට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්න තියෙන හොඳම තැනක්. ඒ නිසා මේ නව සාමාන්‍යකරණය යටතේ දරුවා පාසලට යැවීම පිළිබඳ අනිසි බියක් ඇති කරගත නොගත යුතු බව විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කළා. වෛද්‍යතුමනි, දැන් මේ කාරණාවත් එක්ක අපිට තවත් පැහැදිලි කරගන්න ඕන දේ තමයි දැන් දරුවන් තුළ විශේෂයෙන්ම දෙමව්පියන්ට වගකීමක් තිබෙනවා පාසල් යන දරුවා සෞඛ්‍ය ආරක්ෂිතව පාසලට යවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ. අර අපි මුලින් විමසිලිමත් වෙච්ච මුවා ආවරණ පැළඳීම දුර පරතරය තබා ගැනීම ඒ වගේම දෑත් සේදීම වගේ සෞඛ්‍ය පුරුදු දරුවන් තුරට ගෙන යන්න කොහොමද මේ දෙමව්පියෝ ගුරුවරු කටයුතු කරන්න ඕන? ඔව්, ඉතාම වැදගත් කාරණයක්. ප්‍රධාන වශයෙන්ම නිවැරදිව මුඛාවරණය පළඳින මේ අපි නැවත නැවත අවධාරණය කරන අපි සෑම දිනම දන්නවා නිවැරදිව මුඛාවරණයක් පළඳීමෙන් පාසල තුල පන්ති කාමරය තුල දරුවන් අතර කාරණා දෙකකින් ඔවුන් ආරක්ෂා වෙනවා. ප්‍රථම කාරණේ තමයි යම්කිසි දරුවෙක් නොදැනුවත්ව රෝගී තත්ත්වයේ පවතින අවස්ථාවේදී සමහර පාසලට යන්න පුළුවන් දෙනවත් එම දරුවෙකුත් ඒ කියන්නේ සියලු දරුවන් නිවැරදිව මුඛාවරණය පළඳිනවා කියන්නේ රෝගී දරුවෙකුත් මුඛාවරණය පළඳිනවා කියන අදහස් කරන්නේ ඔවුන්ගෙන් වෛරසය පරිසර නිරාවරණය වෙයි කියන්නේ තවත් දරුවෙකුට තමන්ගේ පන්ති යාළුවෙකුට මේ වෛරසය පිටතට මුදාහැරීම දරුවෙක්ට තව කෙනෙක්ට මේ රෝගය බෝ වීමට අවශ්‍ය ඒ ප්‍රධාන සාධකයක් පැහැදිලිවම අඩු වෙනවා කියන එක පැත්තෙන් ආරක්ෂාව. දෙවෙනි කාරණේ තමයි නියෝගී දරුවෙක් නිවැරදිව මුඛාවරණය පළඳීම තුළින් අර පන්ති කාමරය ඇතුළත කවුරු හරි දරුවෙක් නොදැනුවත්ව රෝග තත්ත්වයේ සහිතව පන්තියට ඇවිල්ලා හිටියත් ඔවුන්ගෙන් යම් කිසි ආකාරයකින් වෛරසය පිටරට ආවොතින් එය ශරීරගත වීම අඩු වෙනවා. අනිත් කාරණේ තමයි අපි දන්නවා සාමාන්‍ය දරුවන් නිතර මුවා අල්ලනවා, ඇස් අල්ලනවා, කට අල්ලනවා, නාසය අල්ලනවා. මෙන්න මේ දේවලුත් නිවැරදිව මුඛාවරණය පළඳීම තුළින් පැහැදිලිවම අඩු වෙනවා. එම නිසා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේ තමයි දරුවාව නිවැරදිව මුඛාවරණය සෑම විටම හැකි හැම විටම පළඳීම සඳහා ඔවුන්ව ඒ සම්බන්ධ පුහුණු කරනවා. අපි දන්නවා අත් වශයෙන් මේ කොරෝනා වසංගතයේ මුල් කාලෙදි මේ සම්බන්ධ විශේෂ කතිකාවක් නැති වුණා. දරුවන් ඇත්තර මුඛාවන උන්ට පළඳන්න පුළුවන් ද ඔවුන් මේ කුමන ආකාරයකින් ග්‍රහණය කරගනීද කියලා. නමුත් අපි පැහැදිලිව දන්නවා දරුවන් කියන්නේ ඉතාම ඉක්මනින් ඉතාම හොඳින් ඉගෙන ගන්න කොට්ටාශයක්. ඒ අනුව ඉතාම කුඩා දරුවන් මේ පෙරපාසල් වයසේ පෙරපාසල් වෙන දරුවන් පවා ඉතා හොඳින් මුඛාවරණය පරිඳින දැන් අපි දකිනවා. විශේෂයෙන්ම සමහර දරුවන් එළියට බහිනකොට උන් අර ඒ පුරුදු වෙලා තියෙන ආකාරය සමහරට මුඛාවරණ නැතුව කුඩා දරුවන් එළියට බහින්නේ නැහැ. ඒ සියලු දේවල් ඇති වෙන්න ඕන නිවස තුලින් සහ පාසල තුලින් විශේෂයෙන්ම දෙමාපියන් ඒ නිවැරදිව මුඛාවරණ පළඳීම සහ ඒ කටයුතු සිදු කරනවා නම් නිතැතිම දරුවනුත් ඒ අනුගමනය කරන පැහැදිලිව ඔවුන් ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන්ම අනුකරණය තුළින්. ඒ නිසා ඒ සියලු දේවල් පන්ති කාමරය තුළ ගුරුවරුතුන් සහ ඒ කාර්ය මණ්ඩල සියලු දෙනාම අනුගමනය කිරීම සහ නිතර අධීක්ෂණය කිරීම මෙන්න මේ සියලු දේවල් ඉතා වැදගත්. මොකද දැන් දරුවන් සියලු දෙනාම පාසලට පැමිණීම තුළ ප්‍රායෝගිකව මේ පරතරය තබා ගැනීම ප්‍රායෝගික පැහැදිලි අපහසුතා තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මුඛාවරණය පළඳීම තුළින් මෙන්න මේ ප්‍රායෝගික තත්ත්වයත් මගහරවාගෙන පාසල තුල දරුවන් අතර රෝගය බෝ වීම පැහැදිලිවම අඩු කරගන්න පුළුවන්.
පාසලට දරුවා යවන උදෑසන දෙමව්පියන්ගේ වගකීම ඉටු කරනවා වගේම පාසලේදී ගුරු භවතුන් දරුවන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙමින් Tamanගේ වගකීම් සහගතභාවයත් එක්ක කටයුතු කරන්න ඕනේ මේ රෝගීන් ආරක්ෂා වෙලා ඔබට හැමදාම පාසල් එන්න පුළුවන් වෙනවා නම් විශේෂඥ වෛද්‍යතුමනි අනෙත් වැදගත්ම කාරණාව තමයි දැන් පාසල නිමාවටපත් වෙලා දරුවා ගෙදරට පැමිණුනහමත් නිසිලෙස සෞඛ්‍ය පුරුදු පාවිච්චි කරන එක අනුගමනය කරන එක වැදගත් නේද ඔව් ඉතාම වැදගත් නිවසට පැමිණීම සහ දරුවා පාසල් යන සහ පාසල තුල අතර මැද මෙන්න මේ කාලය තමයි විශේෂයෙන්ම දරුවෙක්ට රෝගය වැළඳෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථාවක් විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන දරුවන් අපි දන්නවා සාමාන්‍යයෙන් පාසල් බස් රථයක් හරි වෙන සමේ වේලාවෙදී පාසල් පටන් ගන්න වෙලාව හෝ පාසල් නිමවල යන වෙලාවේ ඒ වැඩි දාහන තතබදයක් තියෙනවා සහ වාහනවල දරුවන් පිරීලා යන විශේෂයෙන් පෞද්ගලික බස් රථ සහ පොදු ප්‍රවාහන සේවාවල එහිදී යම්කිසි ආකාරයකට මේ රෝග බෝ වීම හැකියාව තියෙනවා නමුත් මේ සියලුටම බලපාන්නේ මේ සමාජය ඇතුළත කොතරම් ප්‍රදුරට රෝගීන් ඉන්නවද කියන එක. ඒ නිසා විශේෂයෙන් අපි සෑම දිනාගේ වගකීම මේ රෝග තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම රෝගී අවම තත්ත්වයෙන් සමාජය තුළ පැතිර යනවන විශේෂයෙන්ම වැදගත්. ඒ අපි ඉදිරියේදී කතා කරමු කොහොමද දරුවා නිවස තුළ සහ ආරක්ෂා වීම සිදු කරගන්න කොහොමද කියන එක. ඇත්තටම අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ ලැබෙන සඳුදා ඉඳලා අපේ දරුවෝ සාමාන්‍ය පරිදි පාසල් යාම සිදු කරනවා. එහිදී වෛද්‍ය විද්‍යාත්මකව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම කොහොමද කියන කාරණාව පිළිබඳ අපි දෙමව්පියන් වැඩිහිටියන් වගේම විශේෂයෙන් අපේ පාසල් දරුවන් දැනුවත් කරමින් ඉන්නේ. අපි සූදානම් මේ ගැන තවදුරටත් කතා බහ කරන්න පිනිවියනෙන් විරාමයක් ලබාගෙන. සිකුරාදා පිනිවියනෙන් අපි අද දවසේ විශේෂ අවධානයක් යොමු කරලා කතාබහට ලක් කරන්නේ එළඹෙන සඳුදා දිනේ සිට නව සාමාන්‍යකරණය යටතේ පාසල් යන දරුවන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු සෞඛ්‍යමය පුරුදු පිළිබඳව ඒ පිළිබඳ කොහොමද අපි අවධානයෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳ අපි කතාබහ කරමින් ඉන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඒ වගේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ගරු ලේකම්තුමා වෛද්‍ය චන්නද සිල්වාත් සමග වෛද්‍යතුමනි දැන් අපි බොහෝ දේවල් කතාබහ කළා නිවසෙන් දරුවාව පාසලට යවන්නේ කොහොමද පාසලේදී දරුවා සුරක්ෂිත වෙන්නේ කොහොමද සහ පාසලෙන් ඉඳලා ගෙදරට ආවට පස්සේ දරුවාව කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව නිවස තුලට ගන්න කියන කාරණාව පිළිබඳ ඉතාම සරලව. ඒ වගේම තමයි අපිට දැන් දැනගන්න ලැබුණු කාරණාවයි තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව අද දවසේ ඉඳලා වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට මේ එන්නත ලබා දීමේ කටයුතු කරනවා. මොකක්ද වෛද්‍යතුමනි ඒකේ පසුබිම? ඔව්. මෙහිදී දරුවන්ට එන්නත ලබා දීමේ ප්‍රථම අධීර වශයෙන් අවුරුදු 12 සහ 19 අතර දරුවන්ට විශේෂයෙන්ම සංජානීය ආබාධ සහ විශේෂ දීර්ඝකාලීන ආබාධ තියෙන දරුවන්ට එන්නත් ලබා දීම සාර්ථක සිදු කෙරුණා. දරුවන් 30,000කට පමණ ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දුන සහ ඔවුන්ට දෙවන මාත්‍රාවත් ලබා දීම සිදු වුණා. ඊට පසු අධීර තමයි අවුරුදු 15 සහ 19 අතර දරුවන්ට නිරෝගී දරුවන්ට වෙනත් ආබාධ නොමැති දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ වෙලා එහි පළමු මාත්‍රාව මේනකොට ලබා දීම සම්පූර්ණ කරලා තියෙන ගොඩක් දුරට ඊගාව අධිර තමයි අවුරුදු 12 සහ 15 අතර දරුවන්ට නිරෝගී දරුවන්ට එන්නත් ලබා දීම මෙහිදී ෆයිසර් එන්නත් තමයි ලබා දීම සිදු වෙන්නේ අද එය අද සිට ශ්‍රී ලංකාව පුරා ආරම්භ වෙනවා මේ වැඩපිළිවෙල රිජ්ජාරා ළමා රෝහලෙත් එහිදී මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන විදිහත් අපේ සියලු විශේෂඥ වෛද්‍යවරුන් මේ සම්බන්ධව ඒ අවශ්‍ය අවශ්‍ය අවස්ථාවන්දී ඒ විශේෂඥ සහාය ලබා දීම සිදු කරනවා. මෙහිදී සියලුම දරුවන් රෝගාබාධ තිබුණා හෝ නැති හෝ සියලුම දරුවන්ට ඉදිරියේදී සම්බන්ධව නිරවැදිව දැනුම් දෙයි කොහේදීද දරුවාට ලබා ගන්න පුළුවන්. මෙහිදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පාසල් ආශ්‍රිතව හෝ MOH සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය ආශ්‍රිතව තමයි ප්‍රධාන වශයෙන්ම ලබා දීම සිදු වුණේ. නමුත් සමහර දරුවන්ට මීට පෙර යම්කිසි ආසාත්මිකතා හෝ වෙනත් ගැටලු තිබිච්ච දරුවන්ට රෝහල් තුල ළඟම තිබෙන රජයේ රෝහලේ වෛද්‍ය අධීක්ෂණ යටතේ එන්නත් ලබා දීම සිදු වීම නිසා ඒ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙළ ආරම්භ වීමෙන් ක්‍රියාත්මක වීමෙන් පවතිනවා. මෙහිදී විශේෂයෙන්ම අපි දෙමාපියන්ගෙන් ආරාධනා කරන දේ තමයි මේ සම්බන්ධව විවිධ මතිමතාන්තර පැතිර යනවා මේ වැක්සින් සම්බන්ධව මෙහිදී එන්න පුළුවන් අතුරු ආබාධ සහ විවිධ දේපළ නමුත් පැහැදිලිවම දැනට ලෝකේ පුරාම දරුවන්ට මේ එන්නත් ලබා දීම ආරම්භ වෙලා සහ විශේෂයෙන්ම දියුණු රටවල
संवर्धन रटवल मे क्रियात्मक दनट इत सार्थक सिद्धुकिन विशेष दनट बिलियन गाना मिलियन बिलियन गानक मात्रा प्रमाण क्लबादी सिद्धुन यदि विशेष प्रमाण दिनकोट हम किसी सुलु अतुर्वाद वार्ता नमूत ए विशाल वशय प्रमाण दिनकोट तमें मे संबंध वार्ता नमूत सामान्य दर्वेक्ट जीवित हानिया सिद्धुन अवस्था तरंग किसी अतुर्वाद फिल्म वार्ता श्रीलंका भी दनट दर्वंट लबादी मेवेन कोट लबादी फाइजर संबंधवा विशेष हेम अभी सामान्य गन्नपुलवांग आकारे विशेष सिग्निफिकेंट कीलकेन इवनी आकारे विशेषत्रुवाबाध्यक दनट वार्ता वेला नह मिनिसा दनट तिबेन लोके तिबेन दत्त सह लंका तिबेन दत्त सह मे सियल्लम सलका बलुहाम इताम आरक्षाकारी मे एन्नत लबादीम सह इमगिन पहदिलुवम रोगे बोवी मे अडुवक इन आरक्षावक लबेना विशेषयेन्म दनट मे इदिरियेट लंका पुरा दन आरंभ वेला तिबेन पैतिरिम ओमिक्रोन कीन प्रभेदे සමහර විට ඉදිරි සති කිහිපය තුළ මාස කිහිපය යන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛතම ප්‍රබෝධය ඔමික්‍රෝන් වෙන්න වැඩි හැකියාවක් තියෙනවා ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම අපි මේ පාසල් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී සියලු දෙනා සූදානම් වෙලේ අවශ්‍ය ප්‍රතිශක්තිය ඇඟේ තිබුණොත් ඉතාම ඉක්මනින් මේ ඔමික්‍රෝන් ප්‍රබේදය ලංකාවට ආවත් ඒ පැතිරුණත් ඇවිල්ලා තිබෙන්නේ පැහැදිලිවම පැතිරීම පැහැදිලිවම ශීඝ්‍රයෙන් අඩු කරගන්න පුළුවන් ඒ නිසා මේ ලැබිලා තිබෙන අවස්ථාව ප්‍රයෝජන ගන්න කියලා තමයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් මේ විද්‍යායතන වශයෙන් අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්. ඇත්තටම කොරෝනා රෝග මර්ධනය වෙනුවෙන් මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අධියර ගණනාවක් යටතේ අපේ රට තුල සිදු වුණා. මෙවර තමයි මේ වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් සඳහා ලබා දීම සිදු කෙරෙන්නේ. බොහෝ දෙනෙක් තුල ඒ වගේම සමාජය තුල විවිධ දුරුමත මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමෙන් පසුව ඇති වෙනවා කියන හේතු කාරණා පිළිබඳව කතාබහට ලක් වෙනවා. ඇත්තටම විශේෂඥ වෛද්‍යතුමනි දෙමව්පියෝ විදිහට බිය වෙන්න ඕනද දරුවෙකුට මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඔව් දැනට තිබෙන ලෝකයේ අපේ රටේ ප්‍රමාණයක් නෙවෙයි වෙනත් රටවල මේ විශාල ප්‍රමාණයකින් දරුවන්ට ලබා දීම සිදුලා තිබෙන සහ සමහර රටවල ඇමරිකාව වගේ රටවල දැන් අවුරුදු 5ට වඩා වැඩි 5 සහ 11 අතර කාණ්ඩේ දරුවන්ටත් මෙන්නත ලබා දීම පැහැදිලිව ආරම්භ වෙලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධ අනුමැති ලැබිලා දීලා සහ ඉන්ටර්නැෂනල් පීඩියාට්‍රික් ඇසෝසියේෂන් ඒ කියන්නේ ලෝකයේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුවේ මේ මෑතකදී නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරා අවස්ථාව ලැබෙන හැම කෙනෙක්ටම මෙන්නත දරුවන්ට ලබා දීම සිදු කරන්න කියලා මේ සියලු කාරණා සහ ඒ දත්ත දැනට සලකා බැලීම තුළින් අපේ නිර්දේශ කරන්න පුළුවන් දරුවන්ට මේ ලබා දීම ඉතාම ආරක්ෂාකාරී කියන එක. මෙහිදී විවිධ මත ඉදිරිපත් වන ප්‍රධාන වශයෙන් මේ ෆයිසර් කියන එන්නත දරුවන්ට ලබා දෙන එන්නත RNA වර්ගයේ RNA කාණ්ඩයේ එය ප්‍රධාන මුලින්ම ලෝකයේ භාවිතා වන ප්‍රථම අවස්ථාව. RNA කියන්නේ අපි දන්නවා ජාන අපේ අපේ සියලු පරම්පරායන් පරම්පරාවට යන මේ සියලු දේවල් ඒ දත්ත රැගෙන යන ජානවල සැකස්ම තියෙන ප්‍රධාන අණුවක්. මේ නිසා සමහර කට්ටිය හිතුවා මේන් නිසා යම් කිසි මේ ජාන සැකස්මට හෝ වෙනත් දීර්ඝකාලීන බලපෑම ඇති වෙන්න පුළුවන්ද කියන එක. නමුත් අපි දන්නවා මේ DNA තමයි ප්‍රධාන වශයෙන්ම මේ ජානවල තිබෙන අණුව. DNA කොටස් සහිත වැක්සින්ස් ඒ සම්බන්ධව ප්‍රතිශක්තිකරණ එන්නත් දැනටත් භාවිතා වෙනවා. ඒ නිසා ඒයින් විශේෂ හානියක් සිදු වෙලා නැහැ. ඒ නිසා RNA කියන වැක්සින් එක නිසා තිබෙන හැකියාවක් එන්න හැකියාවක් නැහැ අත වශයෙන්ම. සහ ඊට අමතර වෙන්න පුළුවන් වෙනත් අතුරු ආබාධ ගැන සාකච්ඡා වුණා. නමුත් ඇත්තටම පැහැදිලි මේ සියලු දේවල් සමහර වෙලාවට ඇත්තටම ගොඩක් දරුවන්ට මේ එන්නත ලබා දී උන දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන් සියලු දෙනාටම ශරීරයේ ඇති වෙන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිසා දවස් කීපයක් යනකම් මද උණ ගතියක් ඇඟට අමාරු ගතියක් තෙහෙට්ටු ගතියක් දැනෙන්න පුළුවන් එල්ටා සාමාන්‍ය තත්ත්වයක් පැරසිටමෝල් වගේ ඖෂධයකින් සමනය කරගන්න පුළුවන්. ඊට අමතරව දීර්ඝකාලීන බලපාන විශේෂයෙන්ම ජානමය සම්බන්ධව දරුවන්ගේ ළමයින් බෝ කිරීම හැකියාව සම්බන්ධ අපි මේ විශේෂයෙන්ම වන්දභාවය ගැන විශේෂයෙන් සාකච්ඡා වෙනවා. මිත්‍යා මතය පැහැදිලි මිත්‍යා මතය. ඒ නිසා ඉතාම ආරක්ෂාකාරීව මේ එන්නත දරුවන්ට ලබා දීම සහ ඔවුන් බය නැතුව සමාජයට යොමු කිරීම එමගින් ලැබෙන ආරක්ෂාව විශේෂයෙන් පාසල් සහ වෙනත් අධ්‍යාපන කටයුතු වලට මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියන එක තමයි අපි ආරාධනා කරලා කියන්නේ.
සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක් ඒ වගේම සුරක්ෂිත අනාගතයක් මේ අපේ පාසල් දරු පරපුරට බිහි කරන්න නම් ඔබත් මේ කොරෝනා මර්ධනය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත ඔබේ දරුවාට ලබා දීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණාව තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. විශේෂඥ වෛද්‍යතුමා ඔබතුමා දැන් විශේෂ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්තුමා විදිහට කටයුතු කරනවා. අපි හිතන කාරණාවක් තමයි දැන් රෝගයක් හැදුනට පස්සේ ප්‍රතිකාර කරන්න යනවට වඩා කලින් දරු समाज ප්‍රධාන කාරණේ තියෙන්නේ අර අර යම් කිසි දුරකට මේ රෝග තත්ත්වය සමනය වෙමින් පවතිනකොට අපි අර සාමාන්‍යකරණයට ටික ටික පත් වෙනකොට අර ඒ දේවල් අපේ සමහර විට අමතක වීමක් හෝ ගිලිහී යාමක් හෝ සමහර ඒ සම්බන්ධ තියෙන අවධානයේ අඩු වීම පැහැදිලිව සිදු වෙනවා. මෙන්න මේ කාරණේ තමයි ඊටාම බරපතල තත්ත්වය. මොකද මේ බෝන රෝගයක් නැවත 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 නව ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්ව නිසා රෝගය යම් කිසි ආකාරයක නැවත පැතිරීම සිදු වෙන්න පුළුවන්. මේ වළක්වා ගන්න ප්‍රධානම එක අවියක් තමයි මෙන්නත් කරන කියන එක. මොකද ඒ සම්බන්ධව නොමිලේ සීලෝ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා සහ විශේෂයෙන්ම වැඩිහිටියන්ට බූස්ටර් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා ගැනීම අවස්ථාවත් ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම ෆයිසර් නැත් අපි දන්නවා මේ ෆයිසර් නැත් ලබා ගැනීමට තමයි සමාජයේ විශේෂයෙන් මේ සම්බන්ධව අවධානය තිබුණේ. සමහර ස්ථානවල අපි දන්නවා ගැටලු පවා ඇති උනායි අපිට දෙන්නේ නැත්තේ කියලා ෆයිසර්. දැන් ඒ අවස්ථාවත් ලැබිලා තියෙන ඒ නිසා එන්නත් කරන්නේ විශේෂයෙන්ම වැදගත් සමාජයේ රෝග තත්ත්වය පාලනය කර ගැනීම. මේ සම්පූර්ණ සීට්ස්යක් තුරන් කිරීමට පහදිලිවම බැරි වෙන්න පුළුවන් තා වසර කීපයක් යනකම්. දෙවෙනි කාරණේ දරුවන්ට යව ආදර්ශය ලබා දීම. ඔවුන් විශේෂයෙන්ම මම අර කලින් සඳහන් කරා වගේ දෙමාපියන් වැඩිහිටියන් කරන දේවල් අනුකරණය කරන අනුගමනය කරන එම නිසා ඒ ආදර්ශය අපි ලබා දුන්නොත් පහදිලෝ එවුනොත් ඒ සෞඛ්‍ය පුරුදු වලට නිරන්තර යොමු වෙයි. එයින් අමතරව ලැබෙන තව වාසියක් තමයි විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍යයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වෙ ඉන්න කලින් ගත්තත් දරුවන් අතර සෙම් ප්‍රතිශ්‍යා තත්ත්ව නිතර නිතර සාමාන්‍ය දරුවෙකුට වසරකට 5-6 වතාවක් සෙම් ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව එයින් දරුවන් යම් කිසි ප්‍රතිශතයක නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මේ බෝ වෙන වෙනත් ශ්වසන රෝගාබාධ. එවැනි දරුවන්ට සමාජ සෙම් ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වුනහම ඇදුම හතිය වගේ රෝග තත්ත්ව උත්සන්න වෙන්න පුළුවන්. එවැනි දේවලුත් පැහැදිලිව වළක්වා ගන්න පුළුවන්. මේ කොරෝනා රෝග තත්ත්ව විතරක් නෙවෙයි ශ්වසන මාර්ගය ආශ්‍රිතව බෝ වෙන වෙනත් බෝවන රෝග සහ සංකූලතා පැහැදිලිව වළක්වා ගන්න පුළුවන්. මේ තත්ත්වය අපි දිගටම මේ ශ්වසන ආචාරශීලීත්වය කියන එක හැමෝම දන්න දේ කිවිසුමක් යන විට ඒ නිවැරදිව යැවීම වගේ දේවල් මේ සියලු දේවල් අනුගමනය කරොත් ඉදිරියටත් අපිට පැහැදිලිවම මේ දරුවන් අතර බෝ වෙන ශ්වසන රෝග කොරෝනා වෛරස් විතරක් නෙවෙයි අපි ඒව නිසා මේ හොඳ පුරුදු නිරන්තරයෙන් පුරුදු කිරීම ප්‍රගුණ කිරීම සහ නිතර නිතර එය අනුගමනය කිරීම ඉතාම වැදගත් කියන එක තමයි අවධාරණය කරන්න ඕන අවසාන වශයෙන්. මේ නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ඔබ වෙත ගෙන ඒම අපි කලේ පිළිබඳ වගකීම් සහගත වීම ඔබ කරන්න ඕන. ඔබේ දරුවා වෙනුවෙන් දරුවාගේ හෙට දවස වෙනුවෙන් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය වගේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ගරු ලේකම්තුමා වෛද්‍ය චන්නද සිල්වා වෛද්‍යතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ සිකුරාදා පිනිවියනෙන් සමුගන්න සූදානම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.